බලාපොරොත්තු නැහැ කියන දැන් නම් ටිකක් ඒකට ඇග්‍රී වෙලා තියෙනවා. ඒ කියන්නේ හිත හැදිලා තියෙනවා. ඔස්ට්‍රේලියාව වෙනවා කොහ මං කොහ මේ මහත්තයාට මං කොහ ඔස්ට්‍රේලියානු ජාති කට්ටියට හම්පිනවද මං ලංකාවේ කට්ටිය කියලා කිව්ව ඔක්කොම. හරි කමන්නේ ඒක පියවරක් නේ. පස්සේ මොකද ඕන ජාතිකයට මේක තේරෙන්න ඕනේ පින්වතුනි. තේරුම් ගන්න පුළුවන් ධර්මයක් වෙන්න ඕනේ. මේක අපේ මේක මමත් පින්වතුනි මේ සම්පදාය අනුව ආපු ගමනක් නෙමෙයි මේක. මම අර දවල් කාලික මහත්යෙකුට මෙහි අර ඉස්සර පරණ දායකයෙකුට කිව්වා මම ඇතර ෆිසික්ස් වලට ඉන්ට්‍රෙස්ට් එකක් තිබ්බේ. ඒත් මේ වගේ මගේ දෙමව්පියොත් ඇවිල්ලා සවුත් ඇෆ්‍රිකා වලට ලෙසෝතෝ කියලා තැනකට තමයි එහෙදි තමයි ඒත් මගේ ගවේෂණ මනසක් තිබ්බා. කවදත් බුද්ධ ආගමෙන් මට සත්‍ය දැක්ගන්න ලැබී කියලා හිතුන්නේ විද්‍යාව ඒ පරිසරය අනුව. ඉතින් එතනදී යම් ධර්මයේ පැහැදිලි වෙන දේවල් වගේක් වුණා. ඒවත් ඔක්කොම මේ ඊට පස්සේ සූත්‍ර වලට ගැලපුණේ පස්සේදී කතාවක්. කොහොම හරි මම සම්ප්‍රදායෙන් ආපු මේකක් නෑ මගේ. ඉතින් මේක මමත් හොයනවා දැන් මේක ඇත්තද? ඒ කියන්නේ මේක මොකක් සත්‍යයක් තියනවද? එතකොට මේ හේතුඵලය මේ කර්මයේ විපාක කියන එක පිටරට කෙනෙකුට ආවනම් තේරුම් ගන්න පුළුවන් වෙනුනේ අපිට. ඇත්තට මේ ශාලාව පිරලා තියෙනුනේ පිටරට අයගෙන්. මොකද්ද අපිට වෙලා තියෙන්නේ කියන්නේ? මොකක් හරි අපි මේක මේ දැන් පිළිකාවට බෙහෙතක් හම්මුණා නම් මේ කියන්නේ පිළිකාවට බෙහෙතක් හම්මුණා නම් ಜಾති භේදයක් තියෙනවද පින්වතුනි? ඒකට ඉඳී මේ බෙහෙත මතු කරගන්න ඕනේ. ඉතින් ඒක හරි බෙහෙතක් නම් ආයි මොනවත් හොන්නේ නැහැ. ගලාගෙන සත්‍ය හොයාගෙන ඒ සහනේ. අද ඒ කියන්නේ මීඩියා එකේ ඒවා මේවා තියෙන හැබැයි මිනිස්සුන්ට විශ්වාසයක් නැහැ. ඒකේ පවිත්‍රභාවයක් නැහැ. මිනිස්සුන්ට හිත ඇතුලෙන් එන්නේ නැහැ. මෙහෙම මේක මොකක් හරි තියේ කියලා. ඉතින් කොහොම හරි පුනරුත්පත්තිය ගැන මේ කර්ම විපාක ගැන හොඳ ලස්සන දෙයක් මම කියන්නේ අපේ රටින් තොලව ඕන කෙනෙකුට දැනගන්න පුළුවන් එඩ්ගාඩ් කේසි මෙනි මැන්ෂන්ස් මම දන්නේ කියලා තියෙනවා කියලා එඩ්ගාඩ් කේසි බහු මන්දිර කියලා මම හිතන්නේ පරිවර්තන තියෙනවා. ඒක බලනකොට පින්වතුනි ඒක කේස් ස්ටඩිස් තියෙනවා. ඒක එහෙම හේතුඵල පෙන්නනවා. මේ හේත් ඒ කියන්නේ සමාගලට බෙහෙත් වලට හරි ඉන්ට්‍රෙස්ටිං ඒ පොත්තේ ඒක කරුණු ගැන හිතනවා. ගොඩක් අයට මහන්නේ වෙන්න අදහස එනවා ඒක කියවනකොට. මේ ක්‍රියාව ඒ කියන්නේ සමාජයට ක්‍රුසේඩර්ස් ලයික කාලේ කුරුසු යුද්ධේ කාලේ කරපු කර්මවල හේතුෙන් නිව්යෝර්ක් වල දුක් විඳින්නලා තියෙනවා එක එක විදිහට. සැප විඳින්නලා තියෙනවා ඒ කරපු පින් අනුව. මට මතක් වෙනවා එක ලේඩි කෙනෙක් එයා මේ මොනවාද එයා මොනවාද ඒකට කියන්නේ කොස්මෙටික්ස් හරි මොන හරි ජුවෙලරි ඇඩ්වර්ටයිස්මන්ට්ස් වලට එයාගේ අත පාවිච්චි කළා. ඒ කියන්නේ අත ලස්සනයි ඉච්චර. ඒකෙන් මේ එකට ඇඩ්වර්ටයිස්මන්ට්ස් වලට එයා ආභරණ මේවා කළා දාන්න මේවා කළා. එයා ගොඩක් ප්‍රසිද්ධයි. එයාට වෙන ප්‍රශ්න වලට එයා ගියා මේ මෙඩ්ගාඩ් කේසි ගාවට. බලනකොට එයා ධර්මයටත් කැමති. ඒ කියන්නේ බණ භාවනා යෝගාරව මේවා කරනවා. බලනකොට එයා මේ ඉස්සර මෙහෙණින් වහන්සේ නමක්. එතකොට අර padikan එහෙම ආසාවෙන් සතුටින් හොදලා තියෙනවා පින්වතුනි. ඒ ලස්සන වෙලා තියෙන්නේ ඒ හේතුවෙන්. ඒ කියන්නේ ඒව ජරාවක් කියලා හිතුවේ නැහැ. ඉතින් ඔය වගේ එක එක කරුණු දෙන වෙන ප්‍රශ්න වලට වෙන හේතු දෙනවා. ඉතින් අර මහත්යරත් එහෙම හේතු තියෙනවා. හේතු නැතුව යා බලන මොකද්ද මට වෙච්ච ප්‍රශ්නේ? මං ඊළඟට මට දන්න තරමින් වරද්දක් කරේ නැහැ. මොකද්ද මේ misunderstanding එක?